Garu Manusha Nanayakkara mathuma obathumata vinadi 11 Garu niyojya kathanayakathumani ada davase madhya vishaya sambandhayen katha karana welawaka vruthiya madhyavediyek vidiyata jeevithaye aarambha karapu kenek hatiyata me madhya sambandhayen wachanayak katha kala yutumai kiya man viswasa karanawa man stutiwanta wenawa awasthawa laba dima sambandhe visheshayenma dala salaha peruma ape hitapu madhyavediya සභාව අමතලා කතා බහ කරලා මාධ්‍ය වේදීන් කීප දෙනෙක්ම මේ සභාවේ අද මාධ්‍ය ගැන තියෙන උනන්දුව නිසාම කරුණාත්මක පරිවිතානල අපේ බුද්ධික පත්‍රණ මැතිතුමාලා සියලු දෙනා එකතු වෙලා ඉන්න වෙලාවේ මේ මාධ්‍යයේ අද නූතන භාවිතාව පිළිබඳව අපි යම් අපිට යම් විවේචනයක් තියෙනවා මේ භාවිතාව පිළිබඳව යම් වෙනසක් ඇති වෙන්න ඕනේ කියන කාරණාව අද පාර්ලිමේන්තුවේදී ජනගත කරන්න ඕනේ කියන එක තමයි මම විශ්වාස කළේ එදා අපි රටවල අපිට තිබුණු ඉතිහාසය අපිට තිබුණේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය කියන මූලික කණු හතර කණු තුන උඩ තමයි ලිප්ගල් තුන උඩ තමයි රටක් පාලනය සිද්ධ වෙන්නේ කියන කාරණාව කතා කළේ. නමුත් අද ජනමාධ්‍ය හතරවෙනි ලිප්ගල විදියට හතරවෙනි පිලර එක විදියට ඉතාමත්ම බරපතල කාරණාවක් මේ රට ඇතුලේ සිද්ධ කරනවා ඒක අද අපේ රටට විතරක් නෙමෙයි ලෝක සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ 2015 මැතිවරණයෙන් වෙනස් වෙනකොට මේ ආණ්ඩු ක්‍රමය පැවති ආණ්ඩුව වෙනස් වෙනකොට මේ රටේ මිනිස්සු ඉල්ලපු ප්‍රධාන කාරණාවක් තමයි නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස මානව හිමිකම මෙන්න මේ කියන මූලික මාතෘකා තමයි මිනිස්සු ඉල්ලුවේ. එහෙම නැතුව මිනිස්සු ඉල්ලුවේ නැහැ කන්න බත් දෙන්න කියලා. එහෙම නැත්තම් සහනාධාර දෙන්න කියලා. එහෙම බැලුවනම් මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි පහුගිය මැතිවරණයෙන් දිනන්න ඕනි. ඒ වෙලාවේ දීපු සහනාධාර ප්‍රමාණයට, ඒ වෙලාවේ බෙදපු සිල් රෙදි ප්‍රමාණයට, ඒ වෙලාවේ ITN එකේ දාපු ඇඩ් ප්‍රමාණයට, ඒවල තමයි මුදල් ගෙව්වේ නැහැ කියලා දැන් චෝදනා තියෙන්නේ. හැබැයි මිනිස්සු ඉල්ලුවේ ඒක නෙමෙයි. මිනිස්සු ඉල්ලුවේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මාධ්‍ය නිදහස මානව හිමිකම ඉල්ලුවේ. එතකොට මෙන්න මේ කාරණා ඉල්ලීමත් එක්ක රටේ ඇතිවෙච්ච වෙනසත් වෙනසෙන් පස්සේ මාධ්‍ය ආයතනත් පුරුදු වුණා මාධ්‍ය සදාචාරයත් වෙනස් වුණා මිනිසුන්ගේ අවශ්‍යතාවයේ මත මිනිසුන්ගේ ඒ කරුණු කාරණා එලි දක්වන්න මිනිසුන්ට නිදහසේ භාෂණයේ දෙන්න ඉඩකඩ හම්බ වුණා වෙනදා මාධ්‍යයේ පෙන්වන්න ඉඩකඩ නොතිබිච්ච රාජ්‍ය ආයතනවල ගැටලු එලිපිට කියන්න පුළුවන්කම ලැබුණා ඇමතිවරු පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචනය කරන්න පුළුවන්කම ලැබුණා යම් යම් තීන්දු පිළිබඳව ඕනෑ තරම් කතා කරන්න නිදහස ලැබුණා ඒ ලැබුණු නිදහස සමහරු කියනවා වල්බුරු විදියට පාවිච්චි කරනවා කියලා නමුත් ඒක නිදහස. ඒ නිදහස ලැබිලා තියෙනවා මාධ්‍යයට ඒ අවශ්‍ය කරන වපසරියේ සීමාවකින් තොරව මාධ්‍යයට අද මේ නිදහස හම්බෙලා තියෙනවා. මේ නිදහස හම්බ වෙනවත් එක්කම මාධ්‍ය විසින් සිදු කළ යුතු මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් මාධ්‍ය විසින් සිදු කළ යුතු වෙනස මාධ්‍ය හරහා සිද්ධ වෙනවද කියන කාරණාවේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව ඒකට කොයිතරම් ඉඩක් හම්බ වෙනවද කියන කාරණාව ඒකට ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන මිනිස්සුන්ට කොයිතරම් ඉඩක් එතන හම්බ වෙනවද කියන කාරණාව. දැන් අපේ දලස් සලහ පෙරම මැතිතුමා කතා කළා ITN එකේ සභාපතිවරු පස් දෙනයි ලේක කෞසගේ සභාපතිවරු පස් දෙනයි අදට අධ්‍යක්ෂක මණ්ඩල පත් කරපු නැති ආයතන තියෙනවා. බලන්න මේක මේ මේ කාරණා සිද්ධ වෙන්න හේතුව මොකක්ද? මම විශ්වාස කරන විදිහට දලස් සලහ පෙරම මැතිතුමා හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කෙනෙක්. නමුත් ඔක්තෝබර් මාසේ 26 වෙනිදා වෙච්ච සිද්ධිය ජනාධිපතිතුමා ගත්තු තීන්දුව කියලා කිව්වට ඒක ප්‍රජාතන්ත්‍රවාද ප්‍රජාතාන්ත්‍රික තීන්දුවක් නොවන බව අද අධිකරණය ජනතාව පාර්ලිමේන්තුව මේ සියලු දෙනා සපත කරලා හමාරයි මුළු ලෝකෙම කියලා ඉවරයි ජනාධිපතිතුමා ගත්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා විරෝධී තීන්දුවක් කියන කාරණාව ඒ තීන්දුවේ කොටස්කාරයෝ බවට එතුමන්ලා පත් වුණා වාසනාවකට එතුමන්ලා පත් වෙලා ඒ සිද්ධ කරපු හානිය තමයි අද වෙනකන් මේ රටේ සිද්ධ වෙන්නේ අද වෙනකම් බිලියන ගලින් ගණන් හැදුවොත් ට්‍රිලියන ගණනක පාඩුවක් මේ රටට සිද්ධ වුණා වගේම අවුරුදු ගානකින් රට ආපස්සට ගියා වගේම අදටත් රාජ්‍ය යාන්ත්‍රණය නිසිලෙස සකස් කරගන්නට ගැටලු තියෙනවා ඒ ඇතිවෙච්ච කාල කන්නේ දින 52 කාලවකවානුවත් එක්ක මේක තමයි දැන් නිවැරදි කරමින් යන්න වෙලා තියෙන්නේ ආපස්සට ගිහිල්ලා දැන් ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ රිවර්ස් එකට ගිහිල්ලා ආයෙත් ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ ඒ නිසා මේ සියලු කරුණු කාරණා වලට මේ මේ සිද්ධ වෙන දේවල් වලට ඒ සියලු දෙනා වග කිව යුතුයි කියන කාරණාවත් මම මතක් කරනවා. දැන් 2015 වෙන පස්සේ පොරොන්දු වුණා වගේම RTI එක
පුළුවන්කම ලැබුණා තොරතුරු දැනගැනීමේ පනත සභාගත කරන්න. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ලබා ගන්න පුළුවන්කම ලැබුණා. අද මාධ්‍යවේදියෙකුට සෝස් එක ගත්තු තැන හො කියන්නේ නැතුව ප්‍රවෘත්ති පළ කිරීමේ ඉඩකඩ අද හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒ ලබාගත්තු සාධකයේ පිළිබඳව නොපෙන්වා කරුණ පිළිබඳව සත්‍යතාවයත් එක්ක වැඩ කරන්න මාධ්‍යවේදියට නිදහස ලැබිලා තියෙනවා. ඒ සියලු නිදහස අද ආණ්ඩුවක් විදියට මේ මාධ්‍යවේදියට ලබා දීලා තියෙනවා. අපි මේ නිදහසත් එක්ක කතා කරන්න ඕනි ප්‍රධාන කාරණාව තමයි ආචාර ධර්ම. එදා අපි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරමින් 2015ට කලින් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳව සාකච්ඡා කළා. පුවත්පත් සඳහා මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් අද වෙනකොට සකස් කරගෙන තියෙනවා. විද්‍යුත් නාලිකාත් ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ගනිමින් යනවා සහ ඒකේ භාවිතාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. නමුත් අපි කියන්නේ මේ ආචාර ධර්ම ඉතාමත්ම තදින් මේ නිදහස පැත්තක නිදහසේ සරිසරන්නේ නැතුව සොයන් වාරණයක් Taman විසින් දාගත්තු සොයන් වාරණයක් ඇතුලේ විද්‍යුත් මාධ්‍ය හැසිරිය යුතුයි කියලා මම අදහස් කරනවා. නව ශ්‍රීලන්තේ ක්‍රයිස්ට් චර්ච් ඒ ඉතාමත්ම සෝචනීය සිද්ධි අවස්ථාවේ නව ශ්‍රීලන්තේ මාධ්‍ය හැසිරිච්ච විදිය ලෝක ජනමාධ්‍ය හැසිරිච්ච විදිය බැලුවාම කොයිතරම්නම් වර්ගවාදී අදහස් මතු නොවන විදියට ඝාතකයව පෙන්වන්නේ නැතුව ඝාතනයේ වෙච්ච උදවිය පෙන්වන්නේ නැතුව ඒ මාධ්‍ය වැඩ කටයුතු කළා. නමුත් අපේ රටේ මාධ්‍ය CCTV දර්ශන අරගෙන අර ඝාතකයව හිසේ පැලඳගෙන ගියපු කැමරාවේ දර්ශන අරගෙන අපේ මාධ්‍යවල කිසිම හිරිකිතයක් නැතුව ඒව පෙන්නුවා. අපි තවදුරටත් මේකමද අපි කරන්නේ. මේ ලෝකේ සදාචාරමත් වෙන්න හදනකොට අපි CCTV දර්ශනයෙන් හන්දියේ හැපෙන ඇක්සිඩන්ට් එක පෙන්වන එක නම් අපේ වැඩේ. තැන් තැන්වල මිනී මරණේව දවසේ ප්‍රවෘත්ති ටික වෙනවනම් ප්‍රවෘත්ති නාලිකාවල අඬ අඬ ප්‍රවෘත්ති නිවේදිකයව නිවේදකයෝ මරණ පිළිබඳව මරණ දැන්වීම් කියවන තත්ත්වයට පත් වෙනවනම් ඒකද අපේ සදාචාරය. එතනටද අපි යන්නේ? එතනටද අපේ ගුණාත්මක භාවය තියෙන්නේ? ඒ නිසායි අපි කියන්නේ ඒ මාධ්‍ය සදාචාරයක් අපි අභ්‍යන්තරයෙන්ම සකස් කරගන්න ඕනි කියන කාරණාව. ඒ වගේම අපි දකිනවා අද දේශපාලනයේ පිළිබඳව මාධ්‍යවලට තියෙන අමුතුම තැන. අද තියෙන්නේ ප්‍රවෘත්ති කලාවක් නෙමෙයි, වොයිස් කට් කලාවක් තියෙන්නේ. යන යන තැන වොයිස් කට් එක, පන්සලට යනකොට, පල්ලියට යනකොට, කෝවිලට යනකොට, වෙන උත්සවයකට ගියාම උත්සවය ගැන කතා කරන්නේ නැහැ. නඩුවකට ගියාම නඩුව ගැන කතා කරන්නේ නැහැ. නඩුවට ගිහිල්ලා එළියට එනකොට අහන්නේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. මොකද්ද කරන්නේ ඊළඟට කියලා අහන්නේ. හැබැයි නඩුවේ කාරණාව පිළිබඳව, මොකද්ද නඩුවේ ප්‍රස්තුතිය පිළිබඳව, ඔබතුමා මොන නඩුවටද ගිහින් ආවේ කියලා කවදාවත් අපි අහනෝ දැකලා නැහැ. මේ බරපතල කාරණාවල නඩුවට යන්නේ. හැබැයි අහන්නේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. මාධ්‍යයට ලැජ්ජ නැද්ද කියලා මං අහනවා. මං කියන්නේ අපි මාධ්‍යවේදියෝ විදියට අද අපි හරි ලැජ්ජයි මේ මාධ්‍ය අද හැසිරෙන ආකාරය පිළිබඳව. ඇයි මෙතනින් එහාට යන්න බැරි? ප්‍රවෘත්තිය මොකක්ද එතන තිවිච්ච? නඩුවට ගිහින් එනකොට කැමරා ටික අරන් ගිහිල්ලා අහන්න ඕන මොකද්ද නඩුව? නඩුවේ මොකද්ද වෙලා තියෙන්නේ? හැබැයි ඒක අහන්නේ නැහැ. ඒක අහන්න කොන්ද නැහැ. ඒක අහන්න කොන්ද නැති කරලා තිනවා මාධ්‍ය ආයතන හිමිකාරයෝ. මාධ්‍ය ආයතන හිමිකාරයෝ අපේ මාධ්‍යවේදීන්ද තිවිච්ච කොන්ද කඩලා ඒක බරපතල ප්‍රශ්නයක් බවට අදපත් වෙලා තියෙනවා. අද මාධ්‍ය මුදලාලිකරණය වෙලා, මාධ්‍ය මුදලාලිකරණය වෙලා මාධ්‍ය වහල්භාවයට පත් වෙලා, දේශපාලන වහල්ලු බවට පත් වෙලා. ඇතැම් මාධ්‍ය මං කියන්නේ හැමෝම කියලා. හැබැයි එතනින් වෙනස් කරගන්න මොකක්ද කරන්නේ? එතනින් එහාට යන්න අපි මොකක්ද කරන්නේ? මුදලාලියාට ඕන විදියට තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට රටේ සංඛ්‍යාත භාවිතා කරලා, ෆ්‍රීක්වෙන්සි එක භාවිතා කරලා දේශපාලනය කරන්න ඉඩ දෙන්න පුළුවන්ද? ඒකද මිනිසුන්ගේ අයිතිය? මේ ෆ්‍රීක්වෙන්සි එක කියන්නේ මිනිසුන්ගේ අයිතියක්. මේ ෆ්‍රීක්වෙන්සි එකේ අයිතිය Tamanට ඕන විදියට මුදලාලියාට පාවිච්චි කරන්න දෙන්න බෑ. අද මාධ්‍ය අපි හිතනවා ඉතිහාසයේ ඉතාමත්ම සංදිස්ථානයක් සිද්ධ වුණා ගිය සතියේ. මේ පහුගිය දින කීපයේ ස්වර්ණවාහිනී ආයතනයේ පාලන අධිකාරිය විසින් මාධ්‍ය සේවකයින්ට තලලා පෙළලා බරපතල විදියට සේවකයන්ව මර්ධනය කරලා වැඩ කටයුතු කරන්න ගියාම වසර කිහිපයක් ඇතුලේ බුරබුරා නැගිච්ච, ඇතුලේ කැකෑරිච්ච ස්වර්ණවාහිනී සේවකයන්ගේ පීඩණය පහුගිය දවසේ පිට වුණා. ඒ පිට වෙලා මාධ්‍ය සේවකයෝ විදියට ඒ වෘත්ති අරගලයේ ජයග්‍රහණය පුළුවන් කරන්න පුළුවන්කම ලැබුණා. අපි ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන්ට අපේ ප්‍රණාමය පුද කරනවා. මාධ්‍ය අයිතීන් ආරක්ෂා කරන්න ඉස්සරහට ඇවිල්ලා ඒ අයිතීන් ජයග්‍රහණය කිරීම පිළිබඳව එයාලට අපේ සුභාශිංසනය අපි එකතු කරනවා. ඔබතුමා තව විනාඩි දෙකක් තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනි අද සමාජ මාධ්‍ය භාවිතාව පිළිබඳව කතා වුණා. බෙල්පත්තුව පිළිබඳ කතා වුණා.
විල්පත්තුව පිළිබඳව කතාව ඇත්තද බොරුද? විල්පත්තුව පිළිබඳව කතාව යථාර්ථයේ මොකක්ද? මේක ජාතික මාධ්‍ය වගකීම හරිද එළියට කියන එක? ඇත්තටම කැලේ කපලා තියෙනවද? ඇත්තටම රක්ෂිතේ කපලා තියෙනවද? එහෙම නැත්නම් මුස්ලිම් මිනිස්සුන්ගේ ගම්බිම් නැවත පදිංචි වීමක්ද සිද්ධ වුනේ? මේක ජාතික මාධ්‍ය වගකීමක් එළියට හෙළිදරව් කරන එක. එහෙම නැතුව රෙදිපිලි අලෙවි කරුවන්ගේ අවශ්‍යතාවයට අප්‍රේල් අවුරුදු කාලේ එනකොට මුස්ලිම් ව්‍යාපාරවලට යන්නේක වළක්වන්න තමන්ගේ සල්ලි වියදම් කරලා Facebook කැම්පේන් කරනවද කියලා එහෙම කල්පනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් දිගන සිද්ධිය ඇති වුනහම ජනාධිපතිතුමා කිව්වා වගේ මේක නවත්තලා Facebook එක නවත්තලා මේ ගැටලුව නිරාකරණය කරන්න සිද්ධ වුණා. හැබැයි අලුත්ගම මේ ඇතුළු සිද්ධි ගින්තොට වගේ සිද්ධිව වගේ ඇති නොවෙන්න එදා එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්කම ලැබුණා. මම දලසලහ පෙරම ඇතුමත් එක්ක එකඟයි. වාරණ දාන්න ඕනේ නැහැ. හැබැයි අපිට නියාමනයක් සොයන් මිනිස්සුන් ඇතුලෙන් එන්න ඕනි. ඇමරිකාවේ ඔබාමා ඇමරිකාවේ ජනාධිපති වෙන්න හොඳ Facebook account එකක් හදන්න ඕනි කියලා කියනවා වගේම අපේ රටේ මිනිස්සුන්ට Facebook පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න ඕනි. Facebook පාවිච්චි කරන හැටි ඒකේ භාවිතාවට තියෙන ඉඩකඩ ඉඩ වගකීම වගවීම තමන් අතේ තියෙන්න ඕනි. එහෙම නැතුව මේක භාවිතා කරන්න ගියාම තමයි මේ කාල කන්නිකම ඇති වෙලා තියෙන්නේ. ඒත් එක්කම මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා අද වෙනකොට. මේ කඩාවැටීම සිද්ධ වෙලා තියෙන්නේ අද පත්තර වැහෙනවා. ගුවන් විදුලි වැහෙනවා. මේ සාම්ප්‍රදායික මාධ්‍ය මිනිස්සු ඈත් වෙමින් යනවා. මිනිස්සු අද ටැබ් එකට iPhone එකට iPhone එකේ නිවුස් බලන තත්ත්වයට මේ පත් වෙලා තියෙනවා. එතකොට සියලුම මේ කඩාවැටීමත් එක්ක මේකට උත්තර හොයන්න අපිට ඉස්සරහට සිද්ධ වෙනවා. අපේ මාධ්‍ය සේවකයින්ගේ අයිතීන් සම්බන්ධයෙන් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මාධ්‍ය මිතුරන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳව ඒ අයගේ රැකියා අවිනිශ්චිතභාවයක් දැන් ඇති වෙමින් පවතිනවා. පත්තර වැහිමින් යනවා, ගුවන් විදුලි වැහිමින් යනවා. මේවා පිළිබඳ රජයක් විදියට අපි යම්කිසි වැඩ පිළිවෙලකට යන්න ඕනි. එක්ව කතා කරගත්තු වැඩ පිළිවෙලකට යන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. මම විශ්වාස කරන්නේ මේ රටේ ඇති වෙලා තියෙන එක පැත්තකින් මාධ්‍යකරුව ආරක්ෂා කරගන්න ගමන් අනිත් පැත්තෙන් මාධ්‍ය සදාචාරය රැකගෙන මේ මාධ්‍ය වහල්භාවයෙන් මිදිලා දේශපාලන වහල්භාවයෙන් මාධ්‍ය මිදිලා අපිට හෙට දවසේදී හොඳ ප්‍රවෘත්තියක් දකින්න පුළුවන්. හොඳ රටේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් දකින්න පුළුවන් මාධ්‍යයක් අද අපි දකින්න ඕනි. ධනාත්මක විවේචනයක් අපි දකින්නට ඕනි. ඒ සඳහා මේ මාධ්‍යකරණයේ ඉස්සරහට ගෙනියන්න අපේ මාධ්‍ය පවුලකින් පැවතෙන බොහොම නිහතමානී බොහොම විනයගරුක හැකියාවක් තියෙන අපේ රුවන් විජේවර්ධන මැතිතුමාට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සුභාශිංසන එකතු කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි.